මගේ කටට මම හිතන්නේ මේක දාන්න. මේ ගලවලා කන්න බැරිද? ඒව කන්න බෑ. ලුණු වැඩි. ලුණු වැඩි පෝෂන් එක පොඩි. හෙලෝ. හයි. ඔන්න ටික කාලෙකින් තමයි අපි බ්ලොග් එකක් ගෙනාවේ. දවස් දෙකක් විතර පරක්කු වුණා. ඉතින් අපි බ්ලොග් දාන එක නවත් ගන්න. අපි දිගටම දානවා නේ. මේ බම්බය එක ඇතුළට ආපු ගමන් අපිට පේන්නේ මේ සෙක්ෂන් දෙකක් තියෙනවානේ එකක් මේ පැත්තේ තියෙනවා අනිත් එක එහා පැත්තේ තියෙනවා එහා පැත්තේ තියෙනවා ඒක ඔක්කොම එකම මේ එකම කඩ නෙමෙයි එක එක වර්ගයේ කඩ තියෙනවා මෙතන තියෙනවා මේ පොට් බිරියානි කියලා තියෙනවා ඊට පස්සේ මේක නම් තියෙන කොළඹ ෆුඩ්ස් කියලා තියෙනවා අර පැත්තේ තියෙනවා ෂම්මුගස් අපි මොනවද ඉස්සලාම කන්නේ මුලින්ම පොඩ්ඩක් මොනා හරි බඩ ටික බඩ කිචිකාව ගන්න එකක් දාගන්න ඕනේ මෙතන ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා. ඒ අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඉතින් ඒ හින්දා පොඩි චැලෙන්ජ් එකක් කරන්න හැදුවා. මම යශෝට දෙනවා රුපියල් 1500ක්. ඒකෙන් කැමති දෙයක් අරන් එන්න. හරි? 1500ක් දෙනවා මට. 1500ක් දෙන්න. අඩු උනාට කවන්නේ නැහැ. ගාන අඩු කරගත්තට කවන්නේ නැහැ. ඒක වටිනවා. තන්දුරි ෆ්‍රයිස් එකක්. තන්දුරි. තන්දුරි දාන්න. ඔව්. ඒක විතරයි. අපි කලින් ආවා IT street එකේ. ඔන්න යාළුවනේ බලන්න යශෝ අරන් ඇවිල්ලා තියෙන එක. මේ වගේ මේ අඩු ගන්නට කියන්නේ කොහොමද මේක වාසනාවක් මේ වගේ බිරින්ද රුපියල් 500 1500 ඉතුරු කරන් ඇවිල්ලා මං ගෙනාවා මේ බර්ගර් එක මේ තියෙන බර්ගර් එක මේ දිනේ අෂෝ ගෙනාවු ෆ්‍රයිස් එක කාලා කියන්න බලන්න මොකද්ද රහ කියලා කොහොමද රහ කියලා තව එක්ස්ට්‍රා එකකුත් තියෙනවා මේ පැත්තේ ඔව් නේ ඒකේ සෝස් වෙනම තියෙනවා නේ වෙනම ෆ්‍රයිස් එක තියෙනවා ඔව සුපිරිද මරු වායිටි ගෝමත් ෆ්‍රයිස් පෙරේ තියෙන අපි බලමු මේකේ ಜಾති තුනෙන්ම ගාගෙන බලමු කොහොමද කියලා සෝදායා මේක නම් එදා කාපු වෙලාවෙත් රහයියා මාරම රහයි ඒක තමයි මං ගිහින් ගිහින් ආයි ගත්තා නෑ ඇත්තටම එදා හීට් ස්ට්‍රීට් එකෙන් කාපු එකත් හරිම රහයි මේ මේක මේ එන ලොකුයි මේ අතට පේනානේ මේ අවුල සාමාන්‍ය බර්ගර් රහ තියෙනවා කොච්චර ලාකේ? ගායින් ඉන්න. මේ වොෆර් ස්ටික් නේද? වොෆර් ස්ටික් එකකින් කීයද එක? මේක 500 සර්. ඔන්න අපේ රයිස් එක ආවා. මේ තමයි normal රයිස් එක. ඔන්න යශෝ දැන් රයිස් එක රහ බලන්න යන්නේ. මේක ඉතින් සාමාන්‍ය රයිස් එකක් අපි ගත්තේ මේ. මික්ස් ෆ්‍රයිඩ් රයිස් නේද? ඔව්. මික්ස් රයිස් එක. සාමාන්‍ය රයිස් එකක් ගත්තේ මොකද මේ දැන් අර අනම්මනම් කාලා නේ? කෙලවෙන්න ඉඩ තියෙනවා. ගෑස් ගෑස් රයිස් එකත් කන්න බෑ. චිලි පේස් තියෙනවා. චොප්ස් එකක් වගේ නේ. පොඩි චොප්ස් එකක් තියෙනවා.
ඊට පස්සේ ගර්කින් ගර්කින් තියෙනවා කෙවල් දෙකක් තියෙනවා ඊට පස්සේ චිකන් ටික දාලා තියෙන රයිස් එකටම මේ රයිස් එක හරි නේ ලුණු වැඩි පෝෂන් එක පොඩි කඩේ කියන්න ඕනේ නෑ රයිස් එක හරි නේ මේ වොෆල් එකට දාලා තිනු නියුට්‍රලයි වයිට් චොක්ලට් දාලා තිනු මම හිතන්නේ නේ ඔව් ඒක නරහ ඇති නේ මටත් ඉතුරු ඒක රහ ඇති කියලා සුපිරි වස්සක් වහිනවා දැන් අපි පොඩ්ඩක් බලුවා වස්සත් එක්ක මේක තව මොනවද තියෙන්නේ ඇතුළේ කියලා බලන්න යන්න මේක තියෙනවා සෑහෙන කඩවලට ගයක් තියෙනවා නේ මාර කඩවලට ගයක් තියෙනවා හරි බම්බ ජූස් එකකට අනේ මන් දන්නේ නැහැ මේ හැබැයි එකක් තියෙනවා නම කියවන්නත් බැරි මේ අපි ආවේ අපි හිටියතර නෙමෙයි ඊට පොඩ්ඩක් මෙහාට නේ ඇක්ෂන් එකේ ඊළඟට මෙතන ඉඳලා පටන් ගන්නවා අපේ ඩේ ඉන් ද ලයිෆ් ලෝකෙ. ඔව් අපි ඒක සට මාරු කරා. හරිද මොකද එලා තියෙන්නේ? ડિસ્પ્લે ප්‍රශ්නයක් තමයි ආතල්. භවකාලික නැහැ නේද? සදාකාලික නැහැ. සදාකාලික නැහැ කොහොමද? සදාකාලික වුණා නම් තමයි මොකද දැන් ටීවී වල ගණන් එක කරේ. දැන් ටීවී එකක් කොහොමත් 60ක් 70ක් විතර වෙනවා. බෑනට් එකක් ගණන් යශෝර තමයි බර උස්සන්නේ ඉන්නේ. ලොරියක්. ඔව් මේකේ තියෙන බඩුත් එක්ක බලද්දි ලොරියක් වෙලා දින්නේ. වැල ඔව් පස්සේ පස්සේ. ආ මෙහෙම තමයි යන්න වෙන්නේ. දැන් ඔයා දෙපැත්තේ සිග්නල් ලයිට් එකක් දාගන්න වෙනවා. කොහොමද? ඇලයින්මන්ට් එක කරගන්න බැරිද? මොනම ගොවන්නේ. ආඩන්දල්ලේ මොකද ෆොටෝ ගහලා යවන්නේ? ෆොටෝ ෆොටෝ නෙමෙයි වීඩියෝ. මම ආවා යශෝව දාලා ඇලයින්මන්ට් එක හදාගන්න වාහනේ. ලේසරයක් යන්නේ. මේ තියෙන්නේ සමන් වීල් ඇලයින්මන්ට්. මේ ඉන්නේ ඒකේ අධිපති ප්‍රභාත් සංකර්. මේ මෙයා තමයි මගේ මේ වාහනවල වීල් ඇලයින්මන්ට් කරන්නේ. මේක මේ මැනුවල් සිස්ටම් එකට වෙන්නේ නේ. ඔව් මේක මැනුවල් ලේසරයක්. ඔව් මැනුවල් ලේසරයක් නේ. අතේ තියෙන්නේ නේ වැඩි. මම ඉතින් ගොඩක් කාලවලට මෙන්න මේ සිස්ටම් එකට තමයි වීල් ඇලයින්මන්ට් කරලා තියෙන්නේ. මෙයා ඉතින් මේ අයිතිකාරය වුණාට ඉතින් අපිත් එක ට්‍රිප් යන ඉතින් කොල්ලෙක් තමයි. ඕගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න අව ඩයරි YouTube channel එක. බෙල් බටන් එක ක්ලික් කරන්න. මතක තියාගෙන කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. ඔයගලගේ අදහස් නේ. ඔව්. එහෙනම් අපි ආයි තවත් vlog එකකින් හම්බෙමු. See you.